වාලි සු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංනිරාජස්ස සුනන්තුසගග මොක්කදන් දම්මස් සවනකාලු අයංබදන්තා දම්ම සවෙනකාලු අයංගදන්ත දම්ම සවෙනකාලු අයංබදංත නමෝටස්සේ භගේවෙතුවරයතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගෙවතු අරයතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගෙවතු අරයතු සම්මාසම්බුද්ධස්ස. නාහං භික්කවිී ආධිකීනීව අඥ්ඥාරාධනං අදාමි අපිච්චභික්්‍යවේ අනුපුබ්බසික්කා අනුපුබ්බකිරිය අනුපුබ්බ පටිපදා අ්ඥාරාධනා හෝතති. මේ අවස්ථාවේ මේ ධර්මය ශ්‍රවණය කරන. ලක්ෂ සංකයාත ව දිදුල බලන ඒ වගේම ඒ ප්‍රේක්ෂක පිරිසත් ආරාධනා කරන්නට එදුණු මේ පින්නත් ඒගුන්ටත් මහත්මා ඇතුළු ඒ සියල උ දෙනාමත් ඇතුළු කොටගත් ස්‍රද්ධ බුද්ධි සම්පන්න පන්නතුනී. මා අදදවසේ මේ මාතෘකා කරගන්නට එෙදුනී ුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට එදුණු වටිනා දේශනාව සත්‍රදේශනාව කීටාගිරි සූත්‍රයේ එන දහම් පාටයක් මේක අපි කාටත් තේරණ ආකාරයෙන් සරල කරගත්තොත් මහනි මම ආරම්භේදීම යම් කියන කොට පූර්ණය අවබෝධය ලැබේ යි නොකියම එසේ වුවත් මහනෙන අනුපූර්ව වූ ශික්ෂණයෙන් අනුපූර්ව ප්‍රතිපදාවෙන්. අනුපූර්ව වූ ක්‍රියාවෙන් රහත් බව ලැබීම සිදුවේ මේ තමයි මෙ දම් පාටේ සරල අර්ථය වෙන්නේ. මම එක මේ මාතෘකාව තෝරගන්නට හේතුනේ පි ධර්මය ්‍රවනය කරනවා උගක් කෙලාවට අපි ශ්‍රවණය කරන ධර්මයට වඩා අපිට මේ ඇහෙන්න ධර්මයක් තමයිපුංගක් අය බනහනව කියල කරන්නේ එක අහන එකක් නෙමෙයි ඇහෙෙන එකක් යම්කිසි නාලිකාවක ධර්ම දේශනාවක් ප්‍රචාර වුණ එකක් දාලා ඒයි නිසේ මොකක් හරි වැඩක් කරනවා ධර්මය එහෙනෝ ඒ එක අවබෝධය පිණිස උපකාර වෙන්නේ නෑ. ධර්මයහන්ුවන පිළි වෙක්තිය න මේක මේ බුදුරජාන් වන්සේ මේකෙදී විස්තරනවා ඒ නිසා තමයි මාක මාතෘකා කරගන්නට එදුන මේ දහම් පාටය. කෙසේ නම් මානිනයේ අනපුරර්ව ශික්ෂණෙන් අනපූර්ව ක්‍රියාවෙන් අනපර් ප්‍රතිපදාවෙන් අවබෝධය ලැබීම සිදුවයිද. සද්දා ජාතෝ උපසංකමති. මෙ නිවන පිණිස්ස වූ යම් කෙනෙක් පිළිවෙල ේදෙනවා නම් ඒ ආරම්භේ තමයි ශ්‍රද්ධාව ගයක් හදන කොටපිය ඉසලමගේ පේනටිකට වඩ පොලො යටට තියන කොටසනේ වැදගත්න්නේ ෆවුන්ඩේෂ එක අත්තිවාරම අන්නේ වක තමයි මේ නිවන කරා යන ගමනේ අත්තිවාරම්භවට පත් එන්නේ ස්්‍රද්ධාව ස්්‍රද්ධාව නොමැතිව දහම් වැඩ පිල්ලෙලේ එදෙනව කියල කුමන දේකළත් ශ්‍රද්ධාවකින් තොරෝනම් කරන්නේ ඒ ඉස්තිර සාරකක් වෙන්නේ නෑ එක් ශක්ති මත්තකක් වෙන්නේ නෑ. නිසා පළවිනි කාරණය වෙන්නේ ශ්‍රද්ධාව. අන්නේ ශ්‍රද්ධාව ඇතිකෙන සද්දා ජාත උපසංකමති. ඒ ශ්‍රද්ධාව ඇතිිකෙන සත්පුරුෂයන් හොයාගෙන යනෝ සත්පුරුෂයන් හොයාගෙන යනෝ උපසංකමතව පවිරුපාසිති ගිහිල්ල ඒෙන ඒ සත්පුරුෂයන් වහන්සේලා පයුරු පාසනයරන ඇසුරු කරන්නට ගන්නවා. පෛරුපාසන්තෝ ඒ ඇසුරු කරන කෙනා සෝතං ඕදාාති කණ් යමු කරවනවා. ඕහිත සෝතෝ ධම්මන් සුනාති ඒ යොමු කරගත් කං ඇතිව ඒ සත්පුරුෂයන්ෙසින් ධර්මය ශ්‍රවණය කරනවා. සුත්වා දම්මන් ධාරීති ඒ ඇසූ ධර්මය ධාර්ණය කරගන්නවා දතානන් දම්මානං අත්තං උපපරික්කති ඒ ඇසූ ධර්මය අර්ථය නුවනින් පරික්ෂා කරනවා නෝනින් විමසා බලනම් දතාානම් දම්මානං අත්තං උපපරික්කති අත්තං උපපරික්කතෝ දම්මා නිර්ජානන් කමන්ති ඒ නුවනින් අර්ථපරිීක්ෂා කිරීමේ දී ඒ ධර්මය වැටහෙන්න පටන් ගන්නඔයට ධර්මය වැටහෙන්න්න පටන්ගන්න. දම්ම නිර්ජානක්කන්තියා සති චන්දෝජාඇති ඒ ධර්මය වැටයෙනකොට සති චන්දෝජා ඇති දහමට කැමැත්ත ඇති වෙනවා තව තවත් මේ ධර්මය හොයන්ඩ ධර්මය අහන්ඩ ධර්මය නූනින් විමසන්න කැත්ත ඇතිවෙනවා. චන්ද ජාත උත්සාති ඒ දහමට කැමැෙත්ත ඇතිවෙච්ච කෙනා. ඒ දහමේ උත්සාාවන්ත වෙනවා වීරදියුණු කරගන්නවා. උත්සහිත්ව තුලේති ඒ උත්සාහාවත්වයෙන ඔහු එක තමන් තුළ ගොඩනැගෙන ප්‍රතිඵලය ඒක සසඳල බලන්න මම් පෙර හිටිය මේ විදිට ම ඉස්සර හිතුව මේ විදියට දැම්මට මේ ආකාරෙන් වැටේෙනවා ඒවිදියට ඒ තුලනය කරල බලන්න පහිතන්තෝ සමානෝ කායේන ජේව පරමණ සච් සච්චන් සච්චිකරෝති පන්ඥා එච්ච නම් පටිවිච්ජ පස්සති අන්නේ මේ විදියටඒ දහම්මගේ වීරය වඩන්නාව ශ්‍රාවකයා තම ජීවිතය තුළින්ම ඒ පරම සත්‍ය ශාක්ෂත් කරනවා නුවනින් ප්‍රතිවගේද කොට දැනගන්නවා. මෙන මේ විදියට කීටාගේ සත්‍රයේ බුදුරජාන්ේ දේශනකර එන අපි ධර්මය ශ්‍රණන කිරීමේදී ඒ මූලික වෙච්ච ධර්ම ශ්‍රද්ධාව ඇතුව මේවිදියට ධර්මය හොයාගෙන ගිල්ල ඒ අහන ධර්මය අපි ධාර්ණය කරගන්න ටෝනි දරාගන්න ට ඕනි. ඉට පස ඇසු දර්මය අප නුවනි විම සල බලන්න ටෝනේ. ඉට පස් ඒවා නැවත නැවත නසි නන ඉමසනකට ධර්මය වැටහෙන්ට ගන්නවා ඒ ධර්මය වැටහෙෙන කොට අප ඒවැට තව තවත් කැමැත්ත ඇතිවෙනවා ඊළඟට ඒ කෙනා තුලනය කරලා බලනවා ම මේ ආකාරම් මේ විදියට ඒතුව දැම්මං මේක අර්ථේ මේ විදිට දැනගන්නවා මේ විදියටට මේමත් තමතමන් ඉසින්ම ඒව තුලනය කරලා න්න මේ විදිට ඒ ප්‍රතිඵල්ල සසඳාබලමින් තමඟගේ ජීවිතයට ගලපල ඒ ධර්මය නුවනින් මසනොට මේ ජීවිතය අවබෝදධ කරගැනීමේ හැකයාාව ඇතිවෙනවා කියලා බුදුරජාණන් වහන්සේසින් දේශනා කරන්නට ඒදනවා. මෙන්න මේ විෙන මේ දහම්මාර්ගයේ වීර්රය වඩන කෙනාට ඒ ශ්‍රද්ධාවෙන් යුක්තුව මනාකොට තෙරුවන් සරණගිහිල්ලා. මනාකොට තෙරුවන් සරණ ගිහිල්ලා. ඒ ඒෙන නිකාමනිකං මුදුරුව කියපු නිසා බුද්ධන් සරණං ගච්ාම කියල නෙවේ දම්මන්සරණං ගච්ාම කියල නෙමේ සගසරණග ගච්චාමි කියලනෙමේ සැබෑවට බුදුරජාන් වන්සේ ගුණවාසයෙන් හඳුනාගෙන. මේ ශාස්තූන් වහන්සේ කියලා කියන ඒ ශ්‍රද්ධාව ගෞරය ඇතිව. උන්වහන්සේ ගුරුවරයා ගුරුතන්නේ තබාගෙන් තමන් ශිෂ්‍යාකොට ශිෂ්‍ය භාවෝප ගමනයේදමින් බුදුරජාණාන්සගේ ශ්‍රාවක්ංඝරත්නය අනුගමනය කරමින් තමන් තුළ ඒ ධර්මය ගොඩ නගා ගන්නට ඕනේ අන්න ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා ආය ශ්‍රාවකත්තයට පත්වන්න මේ ආරය කියල කියන්නේ මොකක්ද ආරය කියල කියන උසස් උසස් කියන වචනයට අපි මේ කියන වච්චනවලට මේ අප අපේ බුද්ධමටමට ගැපෙනවවෙදීට අපි අර්ථ සකස්කගත්තව බෝතියනවා ඒක මිද මෙන් පෑඇදිලි කොළොත් ඔබට මම ඔබට කිවොත් මේ ඉන්න සියලු දෙනාම මාර්ග පලලාබීන් කියලා ඔබ එක පිළි ගැනීද සමයිට පිළිගන්නේ නෑ හැබයි ම මෙහෙම කියනවා යම් මාර්ගයක් අනුගමනය කරලා ලබාපු පලේ තමයි ඔබට මෙමලුසි ජීවිත. වකොටසක්කයම් මාර්ගයක් අනුගමනය කරලාගේ ලෙබපතුන සතරපායි තවකොටසක්ක කිය මාර්ගයක් අනුගමනය කරලාගේ ලෙපතුන දිීවේ ලෝකායක. තවකොටසක්යම් මාර්ගයක් අනුගමනය කරලාගල එ පදුුණා ඒල බ්‍රහ්ම ලෝකවල එතොට ඒ තියන්නේ යම් මාර්ගයක් අනුගමනය කලා ඒකෙන් ලබාපු ප්‍රතිඵලය. එතෝට මාර්ග පල කියල කියන එක හරි නේද මාර්ග පල්ලලා බින් කියලගුව හැබැයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන මාර්ග පල කියලා කියන්නේ මේ අර්ථය නෙවෙයි මම ඔබට පැහැදිලි කළේ ඒ මාර්ගඵල කියල කියන එකට අපි මේ ගන්න අර්ථයෙන්ඩ මෙ තිස්ස එෙක් ලෝකතලයට ගැලපෙන එකක්. බුදුරජාණන් වහන්සේ වින්ද ඒසනා කරන ල මාර්ග පල කිය කියන්නේ මෙ තිස් එක් ලෝක තලේම කොතනවත් නොබැදිී එක ඉක්ම අයන එකක්. සමේ ධර්මය දැන ගැනීමේදී ධර්මය අර්ථගන්නවනකොට යොදාගන්න වච්චන මේ අපිට ගැලපෙන අපේ බුද්ධි මට්ටමට අනුව මේ ෝකයට ගලපලාාරියන්නේ නෑ. මේ අපි ගණ්ඩෝන මේ තිස්සෙක් ලෝක තලේ ඉක්මවා යන විදිීට. අපි කියනවා අපි හඳුන්න ගන්න අපි මනුෂ්‍ය කියලා. නේද ඇයි අපි මනුෂ්‍ය කෙල කියන්නේ මේ එක්කමමං ඔබට දෙනවා වච්න හතරක් වචන හතරක් දෙනවා ජීවිතය නිරන්තර පරිාරණය කළ යුතු පලවිනි එක තමා ඇයි පලනිවචනය ඇයි දෙවැනි වනය මොකක් ද දෙනිනය මොක්ද තුන්ගනිවනය මොකට ද හතරි නිවචනය කොහොමද මේ මොකටත්ද කොහොමද කියලා කියනක තමයි අපි අර තිස්සෙක් ලෝකතලය ඉක්මවා යන විදියට අපි අසන ධර්මය ෝ සන්න පටන්ගන්න අන්නෙත නඉඳදලා අපි ආරගන්න වන ඇයි අපි ආහාර ගන්නේ අපි තරක්න හැමෝ මාර ගන්නවා සෑම සත්ව එක් ආරගන්නවා නේද මොකක්ද මේ ආහාරගන්නවා කියල කියන්නේ තොට අපිට තේරනවා අපිත් දැන් උදේට ආරගන්න ඒක දවල්ෙනකොට ඒකෙන් ප්‍රෝජනයක් එන්න අයි දවල්ට ආහාර ගන්න වෙනවා දවල් ගත්ත ඒක ප්‍රයෝජනයක් එන්න අයි රෑවෙන කොට ආරගන්න න ම මු ජවිත කාල පුරවාම අපි කරන්න මොද ොකුම නේද එතකොට සෑම සත්තුවයෙක් මත් එහෙමයි ආහාර ගන්න හැබ ගත්තකින් වැඩක් වෙන්නේ බොහොම ිටිකාලේ පයෝජනී තියන්නේ අපි ද ඒයේ දවල් වේල් තුනම ගත්ත කියලා ද අප දවසන ආර නොගන ීටියොත් අපි දවසයට කටයුතු කරගන්න පුළුවන්න බෑනි එන ඒ ගත්තකින්ඒ ඊට වි දුර් අපි මේ ගන්න කබලින්කාර ආහාරයෙන් කරන්නේ මේ ජීවිතය පැවත්ම හදල දෙන එක විතරයි. එක සංසාර පැවත්ම හදන්නේ ඇැබ බුදුරජාණන් වන්ේ අපිට දේශනා කරන ආහාරය කියලකිනයට සංසාර පැවත්ම හදල දෙන ආර තුනක් පස්ස ආහාර මනෝ සංචේතන හාර විඤ්ඥා හාර කියලා ආහාර තුනක් මෙට මේ ආහාරතුනෙන් තම අපි සංසාර පැවත්ම හදල දෙන්නේ තකට අපි මේ තිස්සෙක් ලෝක තලේ ඉක්මෝආයන ප්‍රතිපදාවකට අපි එදෙනවනම් ඒ ප්‍රතිපදාව වෙන්ඩෝනේ මෙන මේ ආහාරතුන සකස් නොවෙන විදියට අපේ ප්‍රතිපදාව සකස්කරගන්න ඕනේ. මනවාද පස්හාර මනෝ සංචේතන හාර විඤ්ඥානආහාර කියලා කියන මෙන්නමත්තුුණ. සකස් නොවෙන දියට අපේ ප්‍රතිපදාව සකස්කරගන්න ඕන. ඒක තමමා ආරි ශ්‍රාවකයකුගේ ප්‍රතිපදාව තේරුණ නති. යම්ගෙන කන්නේ ආර වූ ඒ ප්‍රතිපදාවේ යෙදෙමින් කටයුතු කරනවා නම් අන්න ඒ කෙනා තමයි මේ තිස්සෙක් රෝක තලය ඉක්මවා යන වැඩපිළවෙලේ යෙදෙන කෙනා වෙන්නේ. තෙරවානි තොටද අපි මංගේ උදාාරණටක වේ ආහාරය කියලගත්තම අපි කෑම කියලගත්තව අපි මේ ගන්න කෑම නෙමේ ඒ බුදුරියන්ේක දේශනාව තුළ ආහාරය කියල කියන එක සබ්බේ සත්තා ආහාරට්ටිකා ආහාරට්ටිතිකා සබ්බේ සත්තාද සබ්බේ ගැන සියලු සත්තා සත්වයා කියලා කියන්නේ මැරිමැරි ඉපද ඉපදී යන නිසා සත්ත්‍යය ආ කියලා කියනවා එන මේ සියලුදනා මැරිමැරි ඉපදී ඉපදී යන්නේ ඇයි මේ ආහාරට්ටිතික මේ ආහාරය නිස මොනාහරිද පස්ස ආහාර මනෝසංචේතන ර විඥ්‍යනාහර කළෙන මෙ ආර ව. අපි මේ අර්ථය ගන්න්නමකක්ද අපිට කෑම කණ්ඩවනුනාම අපි කියනවා කොවිතේ කරන්නත් කාල ඉඩප න සාබේ සත් ආරට්්‍යිතික කිය බුදුරජාන් වන්සේගේ දම්පද කුත් එතෙන්ටෙෝදාගෙන අපි අපේ කටි උුත්ත කරගන්නවා හැබැ අර්ථය වෙන්නේ ඉටවැඩි වෙනස්ස එක. මෙන මේ නිසාපි මේ ධර්මය විමසීමේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට දන ධර්මයයි අපි අහන්නට ඕනේ අප නෝනනිගම සදෝ ව ඉවිදිට. කහ දියේ ධර්ම හඳුන ගන්නේ සු ආකාතයි සු කියල කියන්නේ මනාකොට ආකාතයි ප්‍රකාශ කරන ලදද ඒ්‍රී සද්ධර්මය සන්ධි ට්ික අපට මේ ජීවිතය අද්දකන්න පුුවන් මේ ජීවිත අදදකද පුළුවන් අකාලිකයි කාලයකට යිතිනෑ ඒකන්නේ දැ අපි බුදුරජාන්සේ ධර්මය අපි දන්න අවුරුදු පන්දහ කල් පමයි අපිට ස්්‍රවනය කරන්න ලැබ ඊ ධර්මය මේ ලෝකයෙන් අතුරු දංගලා යනවා අපි දන්නන එක එතකොට එනම් මේ අකාලිකයි කියලා කියන්නේ දආය අපප පොඩ්ඩක් අපිට පස්සට අන්න්නුව වෙනවා ොද ුදුරජාණ සේ දේශනා කළ ධර්ම ම දීපු වචාතම මේ ධර්ම ේශනාළ නිරතයෙන්ම පරිණය කරකට ඔබ තේරු ගන්න මේ වචපි රිණය කරන්නන හමති එක තේරුම් න්න බට පුළුවන්ක තිේන බුදුරජාණන් සේවිසි දේශනා කළ ශ්‍රී සද ධර්මය කක්ද අප ටක උත්ර තියෙන තරම් ොද ස්‍ය ධර්මය ෙළ කියයි ය අස්ථාංගික මාර්ගය කිය කියයි එ තන් අනිත්‍යේ දුක්කාානාත්ම කියල කිය මේ විදියට අපි ඕන තරඟකොට උත්ර දෙනවා. හැබැයි මේ ප්‍රශ්නයට පිළිතුර තමයි හේතු පල්ල දහම හේතු පල වාදනම වාදයක් නෑක හේතු පල්ල දහම පේ මේ නමස මේ දි මොකද හේතු පල දහම කියල කියන්නේ. මොකද මේ හේතු පල දම කියල කිය හේතුන් නිසා හටගන්නා වූ ස්භාවයෙන් යුතු යම් දෙයක් ඇත්ද හේතුන් නිසා හටගන්නා වූ ස්භාවේ මෙ ස්භාවය කියලා කියන වචනය හරි ඇදගත් ධර්මය කියලා කිය එකට අපිට ඒ තවටිකත් සරල කරගත්තම අපිට තියෙන්නේ ධර්මතාවේ ධර්මතාවේ කියල කියන්නේ එක ස්වභාවේ ස්භාවය කියලා තව එක සරල කරගත් ොත් හැටි හැටිය තේරුම් ගැනීම තමයි ධර්මය අවබෝධ කර ගැනීම කළ කියන්න මොකේද දම් ලෝක මකද මේ ලෝක මේ ඉස්මුදුනේ පටම් පාදාන්තය දක්කා බඹයක ප්‍රමාණය ඒ බම්යක ප්‍රමාණය මෙක තමයි අපිට අවබෝධ කරන්න තියන්නේ තේර එම් මෙන්න මේක දිහා අපි හේතු පලදාමට අනුව නූනිසා මෙ මේක ස්භාවේද තට හේතුන් නිසා හට ගන්නාවූ ස්වභාවයෙන් යුතු යම් දෙයක් ඇත්ද හේතු වෙනස් වෙනට පලේ වෙනස් වෙනවා. හේතුන් නැතිවෙනොට පලේ නැතිවෙනවා. ටවස නූනුසන ම දීම සඳතියන්නේ එන එක නිත්‍යද අනිත්‍යද අ අන්න ඒවියට අනිත්‍ය ස්වභාවය දැකිීම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අප දන ක. තති විච කෝප මමටල බිදුු ම විති කහමව ්‍යය කියලා කියන මේ නි්‍ය ඒකමलि දන්න. කතලික දන්න වෙනත්තාකම් මදාන ඇදදන්න වත් යාකම් නවාධන බෞ ති ව ඒ කාරණ දන්න. හැබැයි මත්කතියක බුදුරජාණන් වවාන්සේ ශ්‍රපක ොට විත්‍රර මේ විදියට ක විමසන්න බුවංකම තිය. ඇයි ාස්තෘන් වහන්සේ බුදුරජාණන් වන්සේ තර බුදුරජාණ වහන්සේ දේශනා කළ ධර්මතම හේතු පල දාම එ හතු පල දමට අන නම සන්න පුුවන්කම තියෙන බුදුරජාන් වහන්සගේ ශ්‍රාවකත්තයට පත්න කෙනෙක් වෙනත්තාගම කදහන කෙනෙ කෝවේවා ඒකනට මෙන මේ ධර්මයන්න්න බිලාල කෙන මේ විදිත් නම සන්න ගත් ඒකෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා තවා එහනම් කොහොම ොකක් දිවීමමසන්නේ හේතුන් නිසා හටගන්න ස්වභාවෙන් තු යම් දෙයක් ඇදද හේතු වෙනස්ස නකොට වෙනස්සනවා හේතු නැතිනකොට නැතිවෙලාය නම්. එහන නිත්‍යද අනිත්‍යද. ඒතු නිටත ේතු වෙන නට වෙනස් නවා හතු නැති නොට නතින එක න නද අ යද නිච්චන් තන් දුක්ක. අනිත්‍ය නම් දුකයි මෙන දුක කියලා කියන්නේ අපේ හිතේ හටගන්න දුක නෙමේ. බුදුරජාණ වනාන්සේසි මේ දුක පිළිබඳව එකක් තැනකද දේශනා කරන සංසාර දුක. සංසාරය කියල කියන්නේ. මැරිමැරී ඉපදී ඉපදී යාම සංසාරය කියල කියන්නේ මැරිමැර ඉපපද යම්. මැරිමැරිී ඉප ඉපදී යාම නිසා හට ගන්නාව දුකටගෙන සංසාර දුක කියල මොකක්ද ඒ සංසාර දුක. ජාතිපච්චයා ඉපදීම හේතුකඩගෙන හටගන්නාවෝ ජරාමරණං සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපයස. මෙතන ඉප්පදීම හේතු කොටගෙන හට ගන්න එක. එන මේ ජරාමරණන් සෝකරිදේව දුක්ක දෝමනස්ස උපායස වලට අකමැති කෙනෙක් කරන්න තියනෙම කක්ද. ඉපදීම නැති කරන්න ඕන ඒක දෙවියන්ට පූජාවට්ටියයක් තියලා කරන්න පුළුවම වැඩක්ද ඒක කරන්න බෑ ුදුරජාණන් වන්සේ ශ්‍රාවක බුද්ධන් सर्ණ්ච කිය බුදුරජාණන් වහසේ सर्ණගා නම් ශ්‍රාව ධම්मा සරණග් කිය ඒශී සදධර්ම साරණගා නම් යම් ශ්‍රාවය සගන් सරණගචාම කියලා යම් ශ්‍රාවකය සරණගානම් අන්න එතකට ඒනාට තිේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයටන නෝ එ ඉපදීම නැතිකිරීමෙන් අපට කරගන්න පුළුවන්දේ තමයි ජරාමරණං සෝක පරිදේව දුක්ක දෝමන සූපාසිකටික නැති එන ඉපදීම ඇතිවුණේ ඇයි කියල අපි බලන්න ඕනේ ඉපදීම ඇති වනේ ඇයි කියල බලනොට බුදුරජාණන්ේ දැක්ක භවපච්චා ජාති භව කියලකි අනි විපාක පිණිස කර්ම සකස්වීම විාකි කර්ම සකස්වීම විපාක පිණිස කර්ම එච්ච නිසා තම ඉපදදුනී න විපාක පිසකර්ම සකස්ේ නෝනන් ඉපදීම නැති කරන්න බෑ අපේ වැඩට පිළලතු විපා පිින්ස කරම සකස් නොනන් ඉපදීම නැතිවවෙන්නේ නෑ පදීම නැතිව නැත්න් අපට ාමරන සක පරි දේව දුක් ද ුණන් ස පසකයක නිදසන ලුම ඇති නෑ උනාන්සේ බැලුව බහවේ නැතම් මේ විපාක පිණස කර්ම සකස්න්නේඇයි තට උන්නහන්සේ දැක්කා උපාදාාන පච්චා බව උපාධන පච්චා බව උපාධානය කළ කියන්නේ දැඩිකොට බැඳී යාම බැඳෙනවා නෙමේ බැඳී යමක සිදු වෙන දෙයක්. මෙතන සත්‍යයක් හෝ පුද්ගලය කවුරුහෝ කරන දෙයක් නෙමේ නෛදන් අත්ත කතම්බිම් බන් අයිදම් පර කත අගම් එක තමන් විසින් කරන දයකුත් නෙමේ අනු විසින් කරන දයෙකුත් නෙවෙයි. හේතුම් පටිච්ි සම්බූත හේතුන් නිසාහට ගන්න දෙයක් හතු වංගා නිරුජ හේතු ැති නොත්ත්‍රයි පල නැතිවෙන්නේ. මොනුවට ද අපි දැඩිකොට බැදි යන්නේ. කාම උපාදාන ඇහෙෙන් දකින රූපේට බැන්දිලෑනවා. කනට එන සබ්ඩේට බැදිලෑනු නාසිර දැන ගඳස සූන්දට බැඳදිලෑනු දිවට දැන රසේට බැදිලෑනවා කයිට දෑන පහසට බැන්දිිලෑනු මනසසිට ආරමනුවට බැදිලෑනු. ඕක වෙනවා වදනද අපිනි රන්තරේ. මේ ගේ වනශනයක් පාසාම ඕක සිද්ධයනවා. එහම ජීවිතයක් අපි ගතකර ලෞවරු සීයක් ජීවත්ත ලත් අවසානයේ අපි නිවන්ස පල බේවා කියලා බැනරක දැම්මට එහෙම එක බෙන්නේ මොකද කරන්න ඕනේ අපි ජීවත්වෙලා ඉන්න කාලෙ තුළ අපි අපි ප්‍රතිපදාව සකස් කරගන්න ටොනේ මෙවේ ඇහන්දකිෙන රූපට නොබැඳ ඉන්න වැඩ පිලක. කට හන සබ්දයටට නොබැදි ඉන්න වැඩ පිළිලක ේ ගද ට ොබැද න්න වැට පිළිල දිවට රසේට නොබැද ට පි ස බැද වැඩ පිල්ිලක් මනසෙට න වනට නොබද පිළි කාම උපාදානන් ඒනට තියන ිට්ටි උපාදානන් දෘෂ්ටිහා මතවාදයන්ට බැන්දිලය නෝපි. ඒව වන අපිට ඕන තරන් තියන සමාජයතලි දෘෂ්ටි හා මත්තවාදයන්ට බැන්දිලෑනු එහෙම වවානන් විාමින් ස කරම සකස්්‍යන. ඊලාන්ට අත්වාද පදාාන මම මගේ කියල බැඳලයානම් ඒ බැදිිලයන්නේ මේ මගේ ගේ කියල කියන එක මගේ වාහනේ කියලා කියන එක ඒ ගැන මේ මේ කියන්නේ. මේ ඇස කියලා කියන්නේ මම ඇස කියලා කියන්නේ මගේ එක මටූමනාදීයට පවත්වන්න පුළුව. කන කියලා කියන්නේ මම මගේ මටුමනාාවදයටට පවත්තන්න මෙනි මේ විදියට මේටිකට බැදිිලයාම තමයි මේ පාක පිස කරම සකක්සේ හේතුවෙන් අත්වවාද උපාධන. ඊළඟට සීල වරොත්තයන්ට බැඳදිලයන නෝපින් සීලම්බත උපාදාන මෙන්නමටික තියෙනවානම් නිරන්තරයම මොකදවෙන්නේ ඒවට දෙඩිකොට බැඳයාම හේතු කොටග නාට ගන්නවා මනවාද භවඒමනතම විපාප පිස කර්ම සකසන විපාක පිීස කර්මසකසනුත් උපතින ඉද එපදුනොත් ජරාමර නසෝ පරිදේව දක්දුමන සුපායස කියල කෙනකින් අපිට ලකන්න පුලුවන්කමක් කොහේ එ පපදනත් මටි තියනවා. තිසෙක් ලෝක තලෙකුොහේ දුණනත් මේ ධර්මතාවේට අපි අටත්වෙන්නට ඕනෙ.ඉන්නට වැැල්ලූ අබෝස්නාන් වහන්සේ දැඩිකොට බැදීන්නේයි දැඩිකොට බැඳීයන්නේයි තන්නාපච්චය උපාධන තන්නාව කියලා කියන්නේ ඇලී ඇලිම හේතු කොට කන දඩිකොට බැදදිියයනවා. න ඇලීමම ඇතුවුණුත් දඩිකොට බැඳියයක් ඇතිවවෙන්නේ නෑ. කට ැ මක් න ා ර න න ද කාම තන්හා කාමතන්හා මුණවාද ඒ වෙ වෙලා වල්ලි ඇන් දකින රූපේ ල න නට න බ්දේ න සිේ දැ ගද ද න දිවට රසේ න යි න පස න ේ. මේටිකට ඇල ීම කියනක තින න ඒකට කියන අප. කාම තන්නා ඉළඟට භවතන්නා අපිට සැපසාහිත ආසාදයක් ලැබනොට අප නැවත ප්‍රාර්ථනා කරනවා මනනාද හැන් දකි නොරූපයක් ඒක තමන්ට ඇහැසට ප්‍රියයි නැවතයක දැකීමේ ආසාවක් ඇතිෙන ඇලීමක් ඇතියෙනවා එකට කියනව බවතන්නා ට විභාව තන්නා අපිට දුක් සයකතාආසාධයක් ලැබෙනොට අපඒක කැමතිවෙෙන් එතකොට අනේ ජාති ජාතියොත් මේවාගේ දුකක්න එපා කිය තන දුටකමතිී එතකොට ඒ නිසා එතනාට ගන්නවා විභව තන්න හැබ එතනඒ දුක එපා කියලා කෙව්වත්න් ඒ විදේටඒකට දැඩකොට ඇල්ල ලගියත් එතනාට ගන්න තන්නාවක්ම තමයි. දැන්බ තන්නාවට ගත්තෙකුමක් නිසාද වේදනාපච්චයා තන්නා විඳීම හේතුකොට ගෙන එ ට ගන්නවා මොනෝදද විදීඒ දුක්සාාගත විඳීමක් වන්න පුළුවන් එක්ක සැපසාගත විඳීමක් න්න පුළලොන් ඒ දෙකට ම අපි ඇලනවාදන ඇද ඇලනෝඒ එතන තනාව තියනවා. අපි සමහරවෙලාට අපි මේ තන්නාව කියීනකට අර්තාරගන්න ඉඩ කඩංවලට තියෙන න්නාව එනිසා සමාර පාස කමල්ල ලි අන ආදර මනන්දැම් යක්කෝම ඇතිම ලමයි නොත්තා ඇැලති මටේ වක්කෝම දීලද වරයි ඒහම කියලා කියනවා හැබැයි ඒවෑ කවුරවරය විල්ලා වැටක් ගැවුවොත් තමයි ආවෙලට තමයි ඒක තන්නාව තියනවතනදක බලන්න පුුවන්ක ඒත් දුන්නා ඒ අපි යුතුක ස්ට කලා හැබ මේවැන් අපේ කියන ධර්මතාවයන් අපි තුළ ස්ටවෙන්නේ නෑ ඒ නිසා හැම වෙලාම නිරන්තරෙන් අප සහ පවත්තන් ඕෝන ොක් පි සඳහාද මේ ඇස්න්නනාසේ දිවකාය මීටිකන වෙන බාහිර අපිට සතුරු නෑ මේ අපිට මිතුරුේසිෙන් ඉන්න සතුර අපි එක්කම ඉන්න හැබැයි අපි ඒ පුළුවන් තරන් අපි මුළු ජීවිත කාලයම කැප කරන්නේ මේ සතුරා ආරක්‍ෂා කරගඩන එහෙම නේද මේ සතුර ආරක්ෂා කරගන්න අපි උත්සා කරන්නේ ඒකටම අපි මුලු ජීවිත කාලයයක්ම කැප කරලා තියෙන්න්නේ තරන් අපි දක් ඉදිනවා දේවෙනුවෙන් නේද ඉනිසා බුදුරජාණන්ේ දේශනා කරගන්නේ මේ ලෝකය අවබෝධන කරනවා කියලා මෙන්න මේ තමන් එක්ක ඉන්න මේ තමන්ට මිතු්‍රවේශයෙන් එ මේ සතුරා පරද්දන්න පුළුවන් වඋනොත් ආං එතකට මාරයත් පරදදෙනවා ඇයියි අපි මේ සත්තුරා හඳුනා නොගත්තොත් මිත්‍රවේශයෙන් ඉන්නතා කල් විතරයි මාරයට වෙල්ලා අපිට බලපයම් කරන්න පුළුවන්කම තියන්නේ අපි මේ මිත්‍රවේශය ඉන්න සතුරා හරියට හඳුනාගෙන සතුරා අපි බෙහර කරන්න උත්සාරකොට මාරයට අපිරන්න පු බැරි අපිෝ මාරයාගේ තුොන්දුවෙන් ගැලවිලා යනවා. අ එහෙමුණොත්තමයි අපිට මේ ජීවිතේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය කැටියට නිවන කරා යන වැඩපිළිවෙලකට යමුෙන්න්න පුළුවන්කමතිය නිසාන් නිරන්තරයෙන්ම අපි මේ විඳීම පිළිබඳව තයි සජී පවත් න්ද ඕනුුවවෙන්නේ. විඳීමහට ගත්තිකුමක් ප්‍රත්තයද ස්පර්ශය ප්‍රත්තයෙන් ඉස්පාර්ශය කියල කියන්නේ ඉස්පර්ශය කියල කියන්නේ එකතු වීම එකතු වීම නිසා විදීමටත් විදීම නි ලමකටග එල නි දෙකට බැදියයාම කටකත් දෙඩිකොට බැදීම නිසා විපාප පින්ස ස කර්ම සකස් වන ්‍යා පිස කර්ම සකස් සච නිසා ඉපදුන ඉපදිච්ච නිසා තමයි අපට ජාමාරණන් සෝක පරිදේ දුක්ොදොමන සුපයස තියන්නේ. ස් පර්ශය කියලගැ එකතුවීම කිනම් එකතුවත්ද තිනං සංගති පස්සෝ කාරණත්තුනක එකතුීම කිනම් කාරණාතුනක්ද අභ්‍යන්තරාහිතනේ බාහිරායතන විඤ්ඥානය අභ්‍යන්තරායතන කලගන්නේ මේ ඇස කන්නනාසය දිව කය මනසිති ඕටිකම තමයි කොතනින් ගත්තත් අපිට ගඩ තියන්නේ ඒටිකම තමයි අභ්‍යන්තරාතන බහිරායතන කියලා කියන්නේ ඇසට පෙනෙන රූප කනට එහෙන සබ්ද නාසියට දැන්න ගඳසුවන්ද දිවට දැනෙන රසය කයට දැනෙන පහස මනසිට එන අරමුණු. බාහිරාහිතන. තට ඇසත් ඇසට පෙන රූපයක්ත් ඒතුකට ගැ විඤඥානය කටගන්න. අපි ඒ එක අඳන්නවා ඇසේ විඤ්‍යානය කියලා.නත් කනටහන සබ්්‍යයක්ත් ඒේතුකටගේ නාට ගන්න විඤ්ඥානයක ඒකට අපි කියවා කන වි ානය ඇත සෝත ්‍යානය කියලා. ඒවිදියට නාසයත් ගන්ඳ සුවන්ද දිවත් රසයත්කාත් පහසත් මනසත් අරමුණත් කියලා එකතුවෙනට හටගන්නේ විං්ඥානයේ විඤ්ඥානය කිය කියන්නේ එකයි නමුත් අපේ ඒක දංහර එක බුදුරජාන්ස උපමාක්ගේනො මේ ගිින්ද්‍රකිලකවහම ගදර කියන්නේ එකක්. හැබ එක දරවලින් හටගත්තගින්නක්න අපේ කියන දරගන්න කියලා. එක ඉදවලින් අටගත්ත එකක්න එක ඉදනවලින් අටකත්ති ගන්න කො ෝ ඩුවලින් අටගත් කොල්ට ඩ ලින් ටගත් කින්නක් ඒ එක ඒවිදට අදන. න්න ඒවගේ ගින්දර් කියලා කිය නෙක්කයි. ඒකගේ තම විඤ්ඥානය කියලා කියන්නේෙ එකයි අප අසේ වි්ඥානය කල කියෙ ඇස මුල්රගත හටගත්ත නිසා. කනේ වි්ඥානය කියල කියන කන මුල්රගත් නිසා නස විං්ාය කියල කිය නසේ මුල්රගත් නිසා දිව වි ්‍යාන කෙල කියන ව මුල්රත්ත නිසා කයිය මුල්කරගත්ත නිසා කේ වි ්‍යා කියල කියෙන නසේ ්‍යාය කිය නස මල්ගත් නි ට අපිට කොතෙන්ට ගත්තත් අපිට අවසානයන්නේ කොහේද. අපිට ගැටලෝ තියෙ කොහේද. ඇස් කන්න නාසේ දිවය මනසිලෙන මටි ඇතිලම තම මෙතන මතම අපිට තියන්නේ පැටලිලා තියන්නේම මෙතන මෙට මේ කාරියට ලියා ගත්තොත් අපි මේකින් නිද අස්යනවා. ඉස්පර්ශය කියලා කියන කටගත්තේ කුමක් පත්තේෙන්ද සලා එතන පච්චයා පස්සු ආයතන හායක් මනොද ආයතනය ඇස කන්න නාසේ දිවකය මනස තරවා නද. මෙතන ඉදලා ටික දැන් අපි දැන්තන දලන විමසන්නේ එතන මෙතනින් හා ටිකමකක්ද අවිද්‍යාපච්ච්‍යයා සංකාර සංකාරපච්චය විඥා විඤඥානපච්චය නාමරප නාමරුපච්චා සල ඇතන මෙ තමයි අතීත හේතුව එකද මේ ජීවිත එකක් නෙවීමේ මොකදද මේ පෙර සකස්සුනා අවිද්‍යාසාගතේ සිත පවත්තුපු නිසා සකස්සුුණ විඤ්ඥාණය ඒක නාමරූප ගේ නාමරූපට ප්‍රත්තියෙන් අපිට මේ ආයතනය සකසුන අතීත ඒතු නිසාට ත වර්තමාන පලය. දැම්වෙන්න මේ වර්තමාන පලය අපි ආයතන සලායතන පච්චා පස පස්ස පපච්චේ ේදන වේදන පච්ච න්න තන්නා පච්ච පාන පාන පච්චා බව ාප්චා ජාති. එතර මේ බව කියලා කියලා කියන එක එත මේ නැවත විපාක පීස කර්ම සකස්ේ නම්. මේ තම වර්තමානය එතට අතීත හේතුව නිසා වර්තමාන පලයක් කටගත්තා වර්තමාන හේතුව බාට පත්ව අනාගත පලට මකක්ද බහමපච්චා ජාති නැවත උපතකට තරණ එතකොට ඒ උපත සකස් වුුණ න්නම් එතොට වර්තමානය හේතුව බාට පත්න්ොත් අනාගතයට ය අපිට ලැබන්නේමකක්ද ජරාමරණන් සෝක පරිදේව දුක්ක දොම නස යම් කෙනෙක් පින් කරලා දිවේ ලෝක ඉපදුනත් එය ජරාමරණ සෝක පරිදේව දුක්ක දොම නසව උපා අසගෙනටි ක නිදස් තැපි මනුස්සෙලෝක අපිට පේන තෙක්මානය එකගත්තොත් සැපසහිත වහෝ සැපසම්පත් ඉදිනා ඉන්නවා. හැබැයිගො ජාමරණන සෝකපරිදේව දුක්ක දෝමන සුපෑසලින් නිදස්ද. නෑ. පින නිසා අනිකුත්තේ සම්පත් ලැබුණට මේකෙන්ටික නිදස්සෙලනෑ. නිසා සැබෑවටම අප අපේ ජීවිතය ඇතිවඩ ඌමනා අප ජීවි අපිට ඇති වඩු උමනාව තියෙන්නේ මොකක්ද? මෙන්න මේ කියන ජරා මරණං සෝක පරිදේව දු දෝමනස්සූ පෑස වලින් නිදහසවීම. ඒට අපි කියනමකද. සංසාර දුකෙන් නිදහස් වීම. සංසාර දුකෙන් නිදහස්සය. එතු අප බද්ධන් සරණ ච්ාමි කියල කියන කුමක් අරමුණු කරගෙන්ද. සසරදුක් නිවන්නට මම බුදුන් සරණ යමි. සසර දුක් නිවන්නට මම දහම් සරණයමි. සසර දුක් නිවන්නට මම සගුන්සරණයමි දෙවෙනුවද තෙවෙනුවද තෙරුවන්ම සරණයන්. මෙන්න මේ කාරණනාටික දැනගෙන යම් කෙනෙක් අවබෝධය යුතුව බුද්ධන් සරණන් ච්ාමි කියලා දම්මන් සරණං ගච්ඡාමි කියලා ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශන කළශ්‍රී සද්ධර්මය සරණයන්නේ වේද. ආන්න ඒ කෙනාගේ ප්‍රතිපදාව අර මම මුලින් කිය පවිතියට. පහිතත්වෝ සමානුව කායේන ජයව පරමන් සච්චන් සච්චිකරෝති පඥාච්ච නම් පටිච්ජ පස්සතිී කියල කියනවාගේ අන්න ඒ වැඩිපිලේ ේදන නුවනින් මෙමසමින් තමන්ගේ ජීවිතය ධර්මාණුකොලො විමසා බලමින් කටයුතු කර කෙනා තමයි සු පටිපන්න වෙන්නේ. නිවරදි ප්‍රතිපදාවී යදෙන කෙනා. ඒකෙන ඒ ආර්ෙමාර්ග උජු පටිපන්න වෙනවා. ආරය මාර්ග ඒ රජු මාර්ගේ ගමන් කරනවා ඒකනාගේ අරමුණන බවට පත් නොම් මේ චතුවාරි සත්්‍ය ධර්මය අවබෝධ කරගැනීම ඊළඟ එක තමයි ඒෙන චත සත්්‍ය ධර්මය අවබෝධ කරගැනීම ඒ එකෙන තමයි නිවන ඉස්පර්ශ කරනගෙනා බවට පත්තන්නේ. මෙන්න මේ කියන මේ දුක පිබඳව දේන කළ සසාර දුදක ලාන්ට බුදුරජාණන්සේ දේශනා කරන චත්‍රාර සත්්‍ය ධර්මය පළවෙනි ආරි සත්්‍යයටට අවබෝධ කළ යුතු දුකක් ඒක විඳින දුකක් කොත් දකින දෙක්කත් නෙවෙයි ඒක අවබෝධ කළ යුතු දුකක් ඒකාාරණය ගන පැදිි කරන්න අපට කාලේ මදදිී නවා ඒවගේම තව බුදුරජාණන්සේ දුක පිබඳව දේශනා කරනවා කෙනෙක් පව් කලාම යම් යම් විින්ඩිම් ලැබෙනනෝනයට එඒ පවේ විපාක ඇැටියට ආන්න එකදී එයායටට දුක් විපාක විඳින්ද සිද්ධ වෙනවා. අන්න එතන දදුක පිබද ේන කර යර බදුජාන්ස දුක පිබඳව දේශනනාරම හැමේකම එකක් හට ටර ගන්නතු අපි වෙන්න් මෙමන්සේ හරියට හඳුනාාගෙන විශේෂයෙන්ම මේ සංසාර දුක හඳුනාගෙන චතුාර් සත්්‍ය ධර්මය ආය සත්්‍යේ පලවනි ආරි සත්්‍යය අයටයට දුක අවබෝධ කලොත් අන්නේ දුක අවබෝධ කරගෙනට ලැබෙන පලේ තමයි දුක ඇතිවීමට හේතුව නම් දෙවනි ආරිශක්්‍යය ප්‍රාණය වෙනවා. කදද තන්හාාව ප්‍රහණය වෙනවා. තන්නාව ප්‍රහාණ වෙනකොට ඒ ප්‍රතිවල ඇයටට මකද වෙන්නේ. තුංගනි ආර්රි සත්‍යය දුක්ක නිරෝධාරය සැත්්‍යය එහෙමනත නිවන ශාක්ෂත්යනවා. නිවන ශක්ෂත්වෙන කෙනා ඒ වෙඩනං මකදද වෙන්න ඕනේ. හතරවිෙන යාරි සත්ත්‍යය දුක්ක නිරෝධගාමිනී පටිපධාර්ය සත්‍යය තමන්තුල ප්‍රගුණ වවෙන්න නේ. අන්න ප්‍රගුණ වෙන්නට වමනා. ඒ ශික්ෂණය පලවිනිය තමයි ඒ ශික්ෂණ අප හිහක්මෙන් ඕන මොකේද ්‍රද්ධාවේ හික්මන්නට ඕනේ. ශ්‍රද්ධාව හික්මණින් අපි ක්‍රියාකාරි වෙනවාර සද්දාා ජාත උපංකමතික විදියට ඒ සදධාාවේ යුතු කන සත්පුෘෂයන් හවාගෙනනවායි ධර්මය ශ්‍රවණය කරන මෙන්වේ ප්‍රතිපදාවේ යද යෙදුුනන. ඒකනල් නියම විදිටර ධර්ම නුවනින් විමසමවිින් ඇසු ධර්මයටනුව තමන්ගේ මේ හිස්මුදුනේ පටම් පාදාන්තේ දක්වා වූ මේ ආයතන හහිපිමබඳ නෝුවනින් විමසවෙන් කටයුතු කරපු කෙන අනු පුබ් ප්‍රතිපදාවේද දෙනකෙන බට පත්වෙන අන්න බදුරජාන්ේ දේශන කරන ඒ අනුපූර් ප්‍රතිපදාවෙන් රහත් බාව ලැබීම සිදවෙයි කියලා බුදුරජාන් වහන්සේ දේශ කළ. එතුකට ඉතාම අපි කෙටි කාලයක් ඇතලේ මේ ඔබට තේරණ ීතර ම උත්සහ කළේ මෙන්න මේ කියන කාරණය පැහැදිලි කරලා දෙන්නට. ඒමනං අද දහසේ මේ ධර්ම දේශනාව සඳහා අපට ධර්මදාාන මේ පින්කමක්, සබ් දානන් ධර්මදාානන් ජිනාතයක කියන ආකාරයෙන් මේ ධර්මදාන මේ පිංකම සිද්ධ කරලා කරන්නට දායකත්තේ ලබා දෙන්නේ ආන්ඩිය අම්බලම බට 15ඳුර පාර රත්න විමන කියන නිවසේ පදිංචි මහාචාර්ය චන්දන ගුණරත්න මහත්මා ඇතුළු හිතවත් පිරිසවිසිීම. අරමුණ පහැදිලි කරන්නට ඒදුණා ඒ හහාචර චද ගොඩරත් මහත්මමාගේ දිීව ගතු දෙමවපියංහට පුුණ යාාන මෝදනා කිරීම. ඒක තම අපිට දෙමමාපියංගනිියීමම් කරන්නට පුළුවන් උපරිම දේවෙන්නේ ජීවත්තලයින්න කාලය අපි දෙමමාෝපියංගනයෙන් ආහාර පානටක අදධ න පලද නි න ද ප හැ මරණයට පත්තු පස අපි කරන්න ර වන්නේ මේ විදිේ පිංකම් කරල ඒඇයට පින් අනමෝදන් කිරීම. මූලි කරුණුව වවා දිවන් ගතු ජේෂ්ට අවසදවේ දසා මීක මාධ කරන කලාපේ එක්දස් නමසය හත්තන මේ වර්සය ජුරි සබික මුතුවාඩිගේ ගුණරත්න පියාණන්ගේ වර්ෂපූර්ණය අදටේදනවා ඒකන මිතිකර ගෙන මේ තුමන්ට පින් අනෝදන කරඩ බලාපොරත්තු නො මේ ධර්ම්ද යනමය පින්ක්කමි ඒවගේ පතිදම් සුරැකි බඹසර සුරකි යුකදවයක් වසර පනස් දෙකක කාලයක් පුරාට ගතරලලා දිවන් ගත වෙච්ච ඒ සදාධරනී මෑණියන් සීපත් කරලා ෑ න ත් පියාන්ට පංහන ෝදන්කිර මුලි පරමාර්තය පෙරදරි කරගෙන තියන ධර්ම දේශනව පැත්තිීමේදී ඒ වගේ මාහාචර චදන ගරන්ත්න පදන මේ ේස්ට උපදේසික අවසදේදී යිලටඩ ගුණරත්න ඒ වංගත වූ මෑනෙන්ගේ අසූ හතරවන උපන්දි නේදන මේ වර්ෂය අප්‍රේල් මාසසි දොස්ස වීන්ට එනිසා ඒකත් නිමිති කරගෙන එතුමියටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරත්ති නවා ඒ වගේ දෙපාර්ශයේම ඒ වර්ග පරම්පරාවේ මේ පරො ඇන්නට යදුණ. දෙමප ගර තිත කි න ල් දිනාට ඒ ප බලාපරොත්වන කෙන ින්න්නන ල් ට පින් න ෝදන් රන්නට ලාපරෘත්තින. ඒවගේම. නිවෙසේ ැඩිඒ මරණයට පත්තච්ච ලයිකා සුනක යාට හා ඒ සලූම ස්වත්වයින්ට පින් අනු මෝදන් කරන්න බලාපරොත්වය නො. මෙතන තියනෙත් අපේ සිතේ ඇතිවෙන මෛත්‍රියය. අප ඇස්තුෘ කලාන තිරිසන් සතක් ර, ඒ ආදරියයක් දක්වාवा කියලා කියන ආදරේ කියලා කියන මෙත්තා කුණා මුදදිිතාාව පෙක් කියන මෙන මේ කාර හතර තිය නි තමයි සීපත් ලාවගේ සත්තුන්ටවත් අප පං අ මෝදංකර යට පං අ මෝදගන්න පුළුවන්ගුණ බැරුණත් අපේ සිතුල න්නේ මෛත්‍රියයක් කරුණාවක් දදිතාවක් උපේක්ෂාව. සභාග ල නටම ක් रोෝග සම්පති චරජීවන ඒ වගේ ජීවිතය මේ කරන කියන කටයු ර්ථක ඒවාකන ප්‍රර්ථණනයක් ඒවගේ විශේෂයෙන්ම දිදුල මාධ්‍යදාලයේ සභාපති අපේ ගෞරණීය අපේ කල්්‍ය्याන මිත්‍ර වෙච්ච පද්‍යපාද මාළිගාවිල අසදී ගෞනය ස්වාමඉහන්සේටත් ඒගේ මේ දुද්ද කාරය ම්ඩලේ සියලු දිනාටමත් නෑ හිතමි්‍ර තු ක්කාසි ලවාසි සමටත් මේ ද ලකවා ද ප ටමත් ක් ර ී සපති රජේවන සලසවා, යික සා ැලසේවා මානසික ാන සලසේවා කන ක ක්ෂ සිර වාද සල සවා ්‍රවි රත් රක්ෂ සිර ද ැලස වා ල ල කියන ඒ සිරවාදේ සිද්ධ කරමින් අපි සියලු නාමෙකට දෙවියන්ට පින් අන ෝදංකරු මග එකට කියන්න. ඉත්තාාවතාචාම් හි සම්බතම්පුුණ්ඥ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ආකාසට්නාාචබුම් මට්ටා දේවා නාගාම ඉදදිිකා ප්ඥන්තං අනුමෝදිිත්තා චිරං රක්කන්තු සම්බුද්ධ දේශනං චිරංරක්කන්තු සම්බුද්ධසාාවකං චිරං රක්කන්තු සම්බුද්ධ සාසනං උොඳයි සියලුදිනාටමතිරුවන් සරණයි